ආයිබෝවන් කියලා පිළිගන්නවා තේනුකශ්‍රී YouTube channel එකට ඔයාලා හැමෝම ඔබ මේ දකින්නේ අනුරාධපුර නගර සභාවට අයත් අනුරාධපුර සුපිරි වෙළඳ සංකීර්ණයේ දසුන් කිහිපයක්. ඉතින් අද දිනේ මෙම ස්ථානයේ ලොකු උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊට හේතුව වූයේ නිසියාකාරව සනීප ආරක්ෂක පහසුකම්, නිසියාකාරව මාකට් එක සුද්ධ කිරීමක් වගේ දේවල් නිසියාකාරව වෙන්නේ නැති නිසා අනුරාධපුර වෙළඳ සංගමය විසින් දැවැන්ත උද්ඝෝෂණයක් පාර අවහිර කරලා කරන ලැබුවා. ඉතින් ඔබට ඉදිරියට දැක ගන්න පුළුවන් ඒ දසුන් ටික. ඔව් මෙලා නගර සභාවෙන් මොන රෙද්දක්වත් කළා නෑ. ඒක නෙවෙයි නේද?
ඒ වතුර රල්ලි වලට චූදාන්න රල්ලි වලට ඒ ටික ඒ යාලා යාලා ලද්දවා කාරි වතුර ටික අබොන්න දැප්පන්න මොනවත් නැහැ ඌවට කතා කරන්න රෙද්ද මෙතන මේක නගර සභාවේ මිනිස්සු ටිකක් මාකට් එකට ගේන වැඩ පිළිවෙලා යොදන්න අර බොහොමවරෙන් අපි ¡Vamos!
హలో బ్రో, దాంబడువే ఒక కరగాండి దాం రాబా టోయిలెట్ అన్న బొండ వద్దోటి అన్న ఇండదా ఏ వగరండి బా మినిస్సు లేదు రెండో సుమరియాడాడి నగరపడి బాగా ఉండగా
ಸಂತ
ඔයවත් නැමේ
ඒකාධිකාරයක් විදිහට දැන් නෝටිස් එකක් නගරසභාවෙන් දැම්මට පස්සේ ඇවිල්ලා ගැටලුවක් තියෙනවා කතා කරන්න තියෙනවා අපි කතා කරන්න ගන්න මේ වාහනේ නෝකෝ මේ කප්පේ පාවිච්චි කරන්න බෑ කියලා කියන්නේ
දාටම අපේ පැත්තේ සේවය කරන මේ කතුගාන කෙන පවා ප්‍රශ්නයක් ඇති වෙන්නේ දැන් අපි මේක නොදන්නවා කියන දෙයක් නෙමෙයි. අපි මේක දවස් 3කට කලින් මම ඕගොල්ලෝ නොටිස් එක කිව්වා. මේ ඉවත් කරන එකේ ගැටලුවක් තිබ්බනම් මෙතනදී ඕනෑම කෙනෙකුට තිබ්බවිල මාත් එක්ක කතා කරන්න. කිසිම කෙනෙක් බැරි නෑ. මේකම නෙමෙයි ගැටලුව කොච්චර කලින් කතා කියලා දෙන මාත් දැන් නේ අවුරුදු ගානක් කියන ප්‍රශ්නේන්නේ. අදේ ගන්න අවුරුදු ගානක් කියන ප්‍රශ්නේ. අපි ගියපාරත් කියලා ඔක්කොම අයින් කරලා කිව්වනේ. මාත් යන්න ඕනේ නෑ ඒක නගරසභා අපිටත් නගරාධිපතිතුමා ගත්ත නෑ ක්‍රියාමාර්ග කිසිදයක්. එයා ගන්නේ අර උඩින් ගහනකුව මේ මොනවද මේවා ගහනකුව ඕ එකක්වත් නෑ. ඇත්ත කියන්න ඕන මෙතන. ඇත්ත කියන්න ඕන බෑ. අපි කියන්න බෑ. දෙවියෝ බල නැත්තම් දෙවියන් පොල් ගහන්න නෑනේ මිනිස්සු. අන්න ඒ වගේ නැත්තම් මෙතන වෙලා තියෙන්නේ. එතුමා උඟ කාලේ ආපගේ රවුම දාලා යන්න කියන මහා කට්ටකට ගොඩ රවුම දාලා බලන්න ගොඩ ආපගේ රවුම දාලා බලන්න නේද මහා කට්ටකේ දාත්තේ ඒක දැන් මාකටද නැද්ද කියලා මම බලන්න ඕන. තම ඔයගොල්ලෝ
පිටකුණු ගෙනත් දානවා වටේ පිටේ අනන්ත අප්‍රමාණ රන්දු රතේ රෑ ලියනක වලව්වත් එක්කගෙන ගිහිනවා කුණු ගේනාට මම බැලලා සම්පූර්ණ ලෙඩා දින්නේ මෙයා තමයි හැම දෙයක්ම මේ කරන්නේ කොහෙන්ද එතන මම යවන්නේ මම යන්න නෝ යන්න ඔය වැඩක් නෑ ඔක්කොම තනිකර ආවු කරන්නේ නෝ මෙතන තර කරන්නේ ඕ මොකද ඔයගොල්ලෝ ඇස්සෙන්නේ අතරේ තර කරන්නේ මොකද විවාහ දෙන්නේ ඔන්න තමයි මිනිස්සු අතර මේ සමුගිය ඇති වෙන්නේ නැවල අපි දන්න අපිට කියව නගරසභාවනේ ඉතින් මේක අපිට කියලා මේ පාස් කැප්පක් නැහැ මිනිස්සු දෙන්න මිනිස්සු එන්න එන්න එන දවසින් දවස අඩුයි මිනිස්සු ඉඳ නැහැ කියලා මේ කිව්වට මිනිස්සු එන්නේ නැහැ මේකට ඇත්ත එන මිනිස්සු එන්නේ නැහැ ඔයගොල්ලන් බැලුවොත් එහෙම එන මිනිස්සු 100ක් ඒ උඩරිම 100ක් ඒ බඩුගා ඉතින් පහසුකම් අඩුවට දෙනවා මේක කරන්නේ කොහොම අඩු පහර දාන්නේ මේ බල බල ඇදිලා මිනිස්සු කැන්දක් බෑනේ කොහොම ආරෙම ඇති කුණු කුණු කප්නේ එහෙම අදලා නැහැ තාම මේ දැන් උදේ අදින දිනා මේ තාම එහෙම ඉරා ගායි නම් කැමරා දිනා දාලා වෙන්න පුළුවන් ඉරා අප්පු කුදු වාටි වාටි නෝ යන්නේ මම වාටි වාටි කියන්නේ නගර සභාවේ ලියුම් එවලා තියෙන අපේ කීප දායක අපේ වල තියෙන නමුත් නගර සභාවේ නගර සභාවේ නගරාධිපතිතුමාත් එක්කත් කොමසාරිතුමාත් එක්ක අපේ සාකච්ඡා කරලා තිනවා මේ මාකට් එකේ මේ පේමන්ට් අයින් කරන්න කියලා. නමුත් පේමන්ට් අයින් කරන්න අපි එකඟ වුණා. එකඟ වෙලා ඒ ලියුම් අත්සන් කරලා ඔක්කොම කරලා දිනා. නමුත් එයාලා ඇවිල්ලා ලියුම් දීලා ඉවරලා එකපාරටම මේ පේමන්ට් එකේ තියෙන බඩු ඔක්කොම අයින් කරනවා. නමුත් අපි යාලා ඉල්ලා මේ කරේ මොකද මේ මාස කීපයකට කලින් පේමන්ට් එකේ තියෙන ඔක්කොම බඩු අයින් කරලා කිලෝමීටර් මීටර් කියලා නගර සභාවේ පේමන්ට් අයින් කරන්න කියලා කිව්වා. ඉතින් අපිත් ඒකට එකඟයි. නමුත් අපි මේක කලින් දැන් අවුරුදු ගානක් වෙනම දැන් අපි මේකේ තියෙන අඩුපාඩු යාලට පෙන්නලා දීලා තියෙනවා අපිට ඒක කරලා දෙන්නේ කියලා. දැන් මේක වික්‍රමත් වාහනයක් නවත්ත ගන්න විදියක් නැහැ. පාර්ක් එකක් නැහැ. පාර හදලා දෙන්නේ නැහැ. කානුවල තියෙන මේ කොන්ක්‍රීට් ලෑල් එක දාලා තියලා නැහැ. ඒ අඩුපාඩු එමට එහෙමම තියෙද්දි ඒ වගේ ඒ දැඩිවම තමයි ලකිටක් දලා ඉති. යන්න බැරි නේද? තියෙන මේ ඔක්කොම අයින් කරන්න. සර් අපි ප්‍රතිචාර කියන්නේ ආසාවට අපි තාත්තා දෙනවානේ අපි කරන්නේ. මිනිස්සු එනවා නම් මිනිස්සු තාපන් දැන් නැහැ. දැන් අපිට අනිපෙත්තෙන් මෙන්න තියෙන දේවල් ඔක්කොම කියලා ඒකක් තියෙන කාට මොකද අපිත් කැමති මාකට් එක ඒ විදිහට තියෙන්නේ ඉතින් පරිගෝකේ අපන්තරපත් වෙන අපිත් අපන්තරපත් වෙන ඉතින් අපි දෙගොල්ල ගැනම හිතන්නේ මේ දෙගොල්ල ගැනම හිතන්නේ නැතුව නතර කරලා තමන් ගැන තීරණෙම ක්‍රියාත්මක කරනවා දැන් එයාලත් දැන් සෑහෙන කාලයක් ඉන්න මේක තියෙන ප්‍රශ්නද කියන්නේ ඉතින් ඒක එකක්වත් එයාලා කියන්නේ හරි අද කරලා දෙන්නම් හෙට කරලා දෙන්නම් කියනවා විතර ඉතින් එයාලා කර අපිට කරන්න ඕන දේ එයාලා හැමෝම කරනවා ඉතින් අපි කර අපි මේම ටයිම් කරන්න කියන්නේ අපේ පේමන්ට් එක නෙවෙයිනේ නම් පටේ හොටි ආවා අම්මලා
ඔහු හොඳටම කරා.